हेलो वेलकम टू सदी व्लॉग्स सीकिंग हेमो मिता मा तादरी पिलिगन्नो सदी व्लॉग्स यूट्यूब चैनल එකට ඉතින් सदी व्लॉग्स තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලට නම් දැම්ම सदी व्लॉग्स සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක නොකර මාව Instagram follow කරන්න මම සදී පුරුවන් ඉතින් ඔයාලට පේනවා ඇති අමුතු දෙයක් පේනවා මේ මෙතන පිටිපස්සෙන් ටිකක් වෙනස් වීඩියෝ බ්ලොග් එකක් තමයි අදස කරන්නේ ඉතින් මේකේ ලියලා තියෙන දේ ඔයාලට පේනවා ඇති 1 කිලෝමීටර රුපියල් 20යි ඒ වගේම ගැබිනි මවුරුන් සහ ආබාධිත අය සඳහා නොමිලේ ප්‍රවාහනය රාජ්‍ය හසෙන් පසු සීනු වරවල් සඳහා නොමිලේ රෝගීන් ප්‍රවාහනය නමක් ගමක් නන්දන්නේ නැහැ හැබැයි සුපිරි කොල්ලෙක් අදාසි අපි ආව හොයාගෙන ඉතින් හදිසිය තමයි හම්බුනේ ඉතින් පොඩ්ඩක් එන්නක අපිත් එක පොඩ්ඩක් කතා කරන්න ඉතින් කොහමද හොඳයි හොඳින් ඉන්නවා ඉතින් නම් මොකද්ද මම ජගත් ජගත් ඇයි කොහෙන්ද ලා දෙන්නේ මම කුරුණෑගල වාරිය පොළේ කුරුණෑගල වාරිය පොළේ ඇයි මේ වගේ දෙයක් කරන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රසිද්ධියක් ලබා ගන්නද නැත්නම් මොකක් හරි මේ අපි දැන් කියනවානේ සමහර ඉන්නේ අර මීයක් කඩන්නේ අතලේව කන්න නෙවෙයි කියනවානේ ඒ වගේ මොකක් හරි ප්‍රසිද්ධියක් ලබා ගන්නද මේ වගේ දෙයක් කරන්නේ අනේ නෑ මට එහෙම කිසිම ප්‍රසිද්ධියක් ලබා ගන්න මට ඕනා දෙන්නේ නැහැ මට සමාජයට දෙයක් කියන්න ඕනේ ඒකයි ඒකින් තමයි මම මේ දේ කරන්න තීරණය කරේ ආ මම සමාජයේ වැරදි දෙයකට බැරිලා ඉන්නවා මොකක්ද වැරදිද කියන්න පුළුවන්ද පුළුවන් මම වැරද්දේ කියන්න ලයිජ වෙන්න ඕනේ ඔව් මං කුඩුගෙන මඩේ පාවිච්චි කරා ඔව් පාවිච්චි කරලා ඊට පස්සේ මට ඒක තේරෙනවා මං ඇඩික්ට් වෙලා ඉන්නේ කියලා ඔව් ඒ මොහොතේ මම මගේ ආදරණීය බිරිඳට කියලා ඊට පස්සේ බිරිඳ කිව්වා කුණෑල හොස්පිටල් එකට ගෙහෙත් ගමු දැන් මේ කොමාරි මේ අපායෙන් ගැලවෙන්න ඕනේ අපිට ඔව් ඒකින්ද ඊට පස්සේ මං බෙහෙත් අරගෙන මං කොමාරි බෙහෙත් අතර පස්සේ මට සෑහෙන හොඳයි ඔව් මං හිත පාලනය කරා මං නතර කරා හැමදේම අතර කරලා මම තීරණය කරා මම කොහොමාරි අනිවාර්යෙන් මගේ උත්සාහය මම නැගිටිනවා කියලා. එහෙම තීරණය කරලා මම මට මගේම කියලා මම බීම වලක් පටන් ගන්න සූදානම් වුණේ. ඒක මේ ව්‍යාපාරික බීම කොටස් පෝජිනිය ස්ථානයේ බීම කොටස් වගේ තිබ්බේ. ඔව්. එතන ස්ථානයේ මම ව්‍යාපාරය පටන් ගන්න යද්දී මට බලපෑම් මෙල්ල වුණා මම එතන කුඩු විකුණන්න හදන්නේ කියලා. කුඩු විකුණන්න හදන්නේ. කුඩු විකුණන්න හදන්නේ. ඔව්. ඊට පස්සේ මම ඒ පන්සලට ගිහලා මම හෙව්වා වැඳලා හෙව්වා අමුදුනේ මම වැරදි කළා තමයි. ඔව්. නමුත් මම දැන් හැදලා ඉන්නේ ඕනනම් මගේ ID number එක මම දෙන්න. ඔව්. උනාල හොස්පිටල් එකෙන් චෙක් කරලා බලන්න. මම අතර ගෙදෙන්න මට දැන් මට හැදෙන්න අවස්ථාවක් දෙන්න. මට දැන් හැදෙන්න ඕනේ මේ සමාජයේ දෙයක් කරන්න ඕනේ කියලා. ඔව්. ඒක මට අවස්ථාවක් දුන්නේ. ඒකෙන් මම සැලුන්නේ. මට ඕන උනේ දැන් මම හින්දා මම මේ තිරණේ අරන් මේ විදිහට මම මේ දෙයක් කරනවා. ඔව්. වෙන කෙනෙක් වගේ නම් ඇත්තටම ඔය කියන විදිහට පුදුකුණන්න පටන් අරන් පුදුකුණලා රටේ මොකක්hari වැඩිදයක් කරලා ලොකු ගේමක් ගහනවා. ඔව්. නමුත් මම තීරණය කරා එහෙම නෙමෙයි හොඳම කරන්න ඕන සමාජයට. සමාජයට හොඳම කරන්න ඕන. ඒ හොඳම කරපු එකෙන් තමයි දැන් ඔයාලා වුණත් අදයිල මට දැන් කතා කරේ. ඔව්. ඒ දේ හින්නේ. ඒක නම් මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. ඔව්. එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ නැත්තම් මේ මිනිස්සු අපි හිතමු ඕනම මිනිස්සෙක් ඉතින් වැරදි කියන දේවල් වෙනවනේ. ඔව් අනිවාර්යයෙන්ම. වැරදි කරපු මිනිස්සෙක් වැරදි හදාගත්තොත් මේ ලංකාවේ මිනිස්සු ඒ කියන්නේ කොන් කරනවා තාමත් ඒ කියන්නේ දැන් ඒ කෝණයෙම තාම බලනවාද වාග්ය තාමත් බලනවා ඒ කියන්නේ මෙහෙමයි තාමත් බලනවා අපි දෙයක් කරලා පෙන්වන්න ඕන මිනිස්සුන්ට අපි නෑ අපි එහෙම නැහැ අපි වැරදි කරා තමයි අපිට නැගින්න අවස්ථාවක් දුන්නොත් අපි ඊට වඩා ලොකු දෙයක් මේ සමාජයට කරන්න පුළුවන් කියන එක අපි කරලා පෙන්වන්න ඕනේ හරි ඒක මිනිස්සු පිළිගන්නවා එතකොට මම මේ දැකපු ෆොටෝ එකම මෙහෙමයි කලින් රණවීර වෙද්ද ඔව් රණවීර ඉතින් මේ බලන්න රණවීරයෙක් කියලා එදා අපේ ලංකා මාතාව එක ගන්න ඒ කොටි ගහන කැලෑවල ඉඳලා හරිද සටන් කරු මේ රණවීරුවා අද යුද්ධ ඉවර වෙලා මේ වගේ දෙයක් කරලා මේ රට වෙනුවෙන් උතුම් සේවයක් කරනවා කොයි කාලෙද හමුදාවේ හිටියේ 2007 ඉඳන් දැන් මාස 6ක් වෙනවා මොන අයින්දලා මාස 6ක් වෙනවා අවුරුදු 12ක් මුත් සේවය අවුරුදු 12ක් සේවය කරා ඉතින් මේ කාලය තුලද ඔය කියන දේවල් වලට පුරුදු වුණේ නැත්නම් ඒකෙන් පස්සේද ඒකෙන් පස්සේ පස්සේ මම මගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා මම අයින් වුණේ ඔව් අයින් වුණාට පස්සේ මම සමාජයට යමු වුණා නරක සමාජයෙන් ඉඳලා මට මෙහෙම වුණේ මගේ යාළුවෝ ඉඳන් නරක යාළුවෝ ඉඳන් නමුත් මම මේක තේරුම් ගත්තා ඔව් දෙයක් අපි වැරදි කියලා අපිට වැටහෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක් ඔව් මම එහෙම තේරුම් අරන් තමයි මම
ඒ රෝහලට යොමු වෙලා බෙහෙත් අරගෙන ඒ දේවල් කරේ. ඒ සමාජයෙන් පිළිගන්න කැමති නැහැ. අපි හොඳ වෙලා ඉන්නේ. හරි. දැන් අපි ඇත්තටම එළියනේ කතා කරේ. එළිය කතා කරගෙන ඉන්නකොට ඉතින් ලොකු බාධකයක් ආවා අපිට එකපාරට කවදාද නතුව මේ කොළඹට වයින් පටන් ගත්ත මේ දවස් ටිකේ නැතුව එකපාරට වැස්ස පටන් ගත්ත අපි ඒක නිසා අපි පොඩ්ඩක් මේ ලොකේෂන් එක වෙනස් කරන වීඩියෝ එක කරන්න. ඉතින් අපි සුපුරුදු පරිදි කතාවට එනවා ආයි ඉතින් නම කියන්නේ ජනක නේද? ජගත්. ජගත්. හරි. ජගත් අය. දැන් මම මෙහෙම අහුවත් එහෙම. දැන් අපි හිතරම දකින දෙයක් තමයි මේ මිනිස්සු තව කෙනෙක්ට උදව් කරන්නේ දෙයක් බලාපොරොත්තු වෙන. මේ දෙයින් ජගත් අය මොනවද බලාපොරොත්තු වෙන්නේ? හිතේ සතුට මන්නේ. හිතේ සතුට. ඉතින් ඒ හිතේ සතුට අපිට ඕන වෙන විදිහට ළඟා කරගන්න පුළුවන් නේ. මම එහෙම ළඟා කරගන්න කියලා තමයි අමාරු වෙන්නේ. ඒ කියන්නේ කෙටි මාර්ග වලින් හිතේ සතුට ළඟා ගන්න කියලා ඒක අමාරු වෙනවා. හැබැයි ඔය දේ අනිත් තරුණයෙකුට හිතේ මොනවා වෙයිද? මඩත් කරන්න තෝනේ ඒක තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ට කියන්න ඕනේ. කියන්නේ මේ සමාජය වෙනස් කරන්න ඕනේ. ඔව්. ඒ නිකන් తాවකාලික වින්දනයක් ඉඳ ජීවිත විනාශ කරගන්න නැතුව ඊට වඩා කාට විදයක් උදව්වක් කරපුවම ලැබෙන ආත්ම තෘප්තිය ඒක කියන්න වචන නැහැ මම. දැන් මේ වෙද්දි මේ දේ පටන් ගන්න කොච්චර කාලෙ යනවද? දැන් මාස 4ක් විතර වගේ. මාස 4ක් විතර යනවා. මේ කාලය තුළ මම හිතනවා හොඳ අත්දැකීමක් ඇති කියලා. අමතක නොවන අත්දැකීමක් තියෙනවා සාමාන්‍යයෙන් මේ ඔය දේ පටන් ගන්න තරවස් සාමාන්‍යයෙන් මම දැන් ළඟම හොඳම දේ තමයි රාත්‍රී 7න් පසු මොනෑම රෝහලකට රෝගීන් ප්‍රවාහනය නොමිලේ. ඔය සම්බන්ධව මොන හරි අත්දැකීමක් තියෙනවද? ඔව් මම රැට මට කෝල් එනවා හොස්පිටල් ඩෙක් යන්න. ඔව්. නමුත් මම සල්ලි ගන්න නැහැ. ගන්න නැති වුණත් ඒ මිනිස්සු මට සල්ලි දීලා යනවා. නමුත් මම එපා කියනවා. ඒගොල්ලෝ මට ඒ මිනිස්සුන්ගේ ඇස්වල කඳු ඒ කඳුලුත් එක මට සල්ලි නමුත් මම ගන්න නැහැ. අන්න ඒ වෙලාවට ලැබෙන තෘප්තිය ආත්ම තෘප්තිය ඒක මද්රා විද්‍යා මල්ලි මොනවා කරත් ලබා ගන්න බෑ. මොනවා කරත් ලබා ගන්න බෑ. ඉතින් මම මේ ඇත්තට මේ දේ ගැන ඔයාලට හෙලි කරන්න හේතුව තමයි අපේ රටේ ඉන්නවා තරුණ පරපුරේ ඉන්නවා නැත්තම් අපි කතා කරනවා අපේ තරුණ පරපුරට තියා ගියා ඔතු 35 40 45 ඔය ඕනම කෙනෙක් ඉන්නවා ඉතින් මේ හැමෝම ගත්තොත් එීම සමහර කට්ටිය ඉන්නවා එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගන්න කට්ටිය ඉන්නවා ඒ අතරින් ඉතින් මට හිතුණා මම දැන් ටික දවසකට කලින් Facebook එකේ post එකක් දැක්කා ජගත් අයගේ post එකක් දැක්කා මේ විදිහට ෆොටෝ එකක් දැම්මේ මට ඒ වෙලාවෙම හිතුණා මම සම්බන්ධ කරගන්න ඕනේ මේ දේ සමාජගත කරන්න ඕනේ මීටත් වඩා කියලා. ඉතින් ඒක නිසා තමයි මම අද දවසේ ඔයාලට මේ විදිහට මේ පුද්ගලයා ඔයාලගේ යාළින්දේට අරගෙන ඉන්නේ. හරි. දැන් මම මෙහෙම දෙයක් අහන්න. දැන් අපි ඇත්තටම දන්නේ නැත්නම් හමුදාව කියලා කියන්නේ හොඳ විනයක් තියෙන තැනක් නේ. හමුදාවෙන් ඉවත් වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා වෙන්නේ නැති. හැබැයි මම මේ අහන්නේ හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ ඔය මද්රවීයට හැබැයිමනේ කොහොමද? දැන් මල්ලි අපි මත්තන් ගොන්නේ ඔව් ඒ වගේ මම හිත සාමාන්‍ය දෙයක් කියලා තමයි හිතේ කුඩු. يعني මත්පැන් බොනවා වගේ කුඩුත් පාවිච්චි කරන්න ගත්තා. ඊට පස්සේ තමයි ඒක මට තේරුනේ ඒක ඇඩික්ට් වෙනවා කියලා. ඒක අපායක් කියලා. ඔව් හොඳම දේ ඒක නෙවෙයි මල්ලි. ඔව් මං කුඩු ගත්තේ බන්ධනාගාරය ඇතුලේ. ඒ කියන්නේ බන්ධනාගාරය ඇතුලේ මම එළියේ. ඔව් මට කුඩු ඕන වෙච්චාම මම බන්ධනාගාරය ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා. එයාගේ ෆෝන් එකට ඒසි කැෂ් දාලා. ඔව් එයා කන්ෆරන්ස් මාර්ගයෙන් එළියේ ලොකේෂන් දෙනවා අපිට කුඩු. කුඩු ඊට පස්සේ තමයි අපි ආරම් පාවිච්චි කරන්නේ. ඔය සම්බන්ධව පොලිස් මහත්තයගේ කතා කරා. එයා කියනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙන දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව වෙන දෙපාර්තමේන්තුවක් කියලා. තව හොඳම දෙයක් කියන්න කුඩු වලට 54 ගහන ඒ පුද්ගලයාම කසිප්පු විකුණන මුදලාලි ගෙදරට ඇවිල්ලා රුපියල් 5000ක ජලාවක් කරගෙන යනවා. ජලාවක් කරගෙන. මගේ අස් දෙකෙන් දැකපු දෙයක් එක මන්නේ. නීති හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. නතර කරනවා නම් ඔක්කොම නතර කරන්න ඕනේ. නැත්තම් කරන්න කරලා පාඩු වෙන්න ඕනේ. මං කැමති මට අසාධාරණ වෙන්න නෑ මම. ඒකයි මම මේ ගේමට බැස්සේ. මං අනිවාර්යයෙන් හැමදේම නතර කරන්න මං බය වෙනවා මල්ලි. ජීවිතේ වුණත් දෙනවා අසාධාරණ ගන්න ඉති කරන්න. මේ කියන්නේ දැන් මේ මන්නම් ඇත්තටම හිතා ගන්න බෑ ඒක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම අපි දැන් ගිහ දවසක අපි දැක්ක බන්ධනාගාරය ඇතුලේ අපේ ගෙදර වගේ කාමර තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, ටීවී තියෙනවා. ඉතින් මේ බන්ධනාගාරය ඇතුලේ ඇත්තට ලොකු වල ඩීල් වෙන දරක් කියලා මම නම් දැනගෙන හිටියේ නෑ. ඉතින් දැන් සිද්ධිය ඇත්තටම කරපු කෙනෙක් නේ. ඉතින් කිව්වට පස්සේ විශ්වාස නොකරත් බෑ මට. ඉතින් මේකේ සත්‍ය අසත්‍ය තීරණය කරන එක ඔබට බාරයි. හරිද? ඒ වගේම මෙතනින් පස්සේ අපිට මොන වගේ බලපෑම් මේ ඉඳන් නැහැ මේ වගේ දෙයක් දැම්මම පස්සේ. ඉතින් කමන්නේ කොහොම හරි කමන්නේ මේ දේ දැකලා තව කෙනෙක් හරි මේ ජීවිතේ හදා ගන්නවා නම් ඒ දේ විතරයි අපිට වෙන්න ඕනේ. මට කියන්න තියෙන්නේ මල්ලි සමාජ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒකට මරුණොත් බය වෙන්න එපා මල්ලි. මරුණොත් බය වෙන්න එපා. අපි ඒ වෙනුවෙන් සටන් කරමු. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඇත්තමයි මේ අර රුපියල් 20ට කිලෝමීටරයක් යන එක තමයි මේ ලංකාවේ ගොඩක් වෙලාවට පබ්ලික් උනේ.
හැබැයි මට මෙතනට ආවදසේ කතා කරන්න ඕනුනේ දේ තමයි මේ මද්රයි වලට ඇබ්බැහුණාට පස්සේ ඒ දේෙන් ගැලවෙන්නේ කොහොමද? දැන් මං අතනකුත් එහෙම يعني රණවීරු එක්කලා මේ රටට සේවය කරාට පස්සේ යම් කිසි අතපසුවීම් වුණා. හරිද? ඒ දැන් අතපසුවීම් හැම දෙයක්ම හදාගෙන ඉන්නවා. අනිවාර්යෙන්. දැන් මම අහන්නේ මේ වීඩියෝ එක බලන්න නැත්තම් මේ විදිහට තවත් මද්රයි වලට ඇබ්බැහි පොඩි දෙයක හරි මම කියන්නේ සිගරට් එකකට හරි ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට ඔයාගෙන් ගන්න තියෙන අදර්ශය කොහොමද? ඇයි කොහොමද ඒ දේ නැවතුනේ? මං කියන්නේ මල්ලි මිනිත්තු හිතුවක් කරන්න බැරි දෙයක් නේ. ඔව්. මං ආසම පාටයක් තියෙනවා නොහැක්කක් නොමැද. මං අනේ ඒ විදිහ තමයි මං කටයුතු කරන්නේ. මං දැක මං මද්රයි පාවිච්චි කරද්දී ගොඩක් කට්ටිය ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා එයාලට ඕමනාව තියෙනවා. නමුත් අර සමාජයේ තියෙන ඒ කුඩු කියන එකට ලැජ්ජාවත් එක්ක මිනිස්සු කැමති නැහැ කියලා හොස්පිටල් වලින් බේත් ගන්න. බේත් ගන්න. අන්න ඒක නැත්තම් ඔය මද්රයි වලට ඇබ්බැහිලා ඉන්න පුද්ගලයින් මේ හොස්පිටල් වලට යමු වුණොත් අනිවාර්යයෙන්ම එයාලට ගොඩ එන්න බලුවා. මනම් කියන්නේ කොමාරි කරලා ඒ කවුරු හරි අඳුරන කෙනෙක් හරි ඉන්නවනම් රහසිගතව හරි කමන්නේ නැහැ කියලා ඒවට යොමු කරලා ගොඩ ගන්න පුළුවන්. ඒත් එක්කම තවදයක් කියන්න ඕනේ. හොස්පිටල් වල ලැබෙන ප්‍රතිකාරත් එක්ක තමන් හිතත් පාලනය කරන්න පුරුදු වෙන්න. ප්‍රතිකාර වල 100%ක් නවත්තන්න බැරිද? ප්‍රතිකාර වල 100%ක් නවත් කියන්නේ අර කුඩු ගහපුවම සික්කෙක් කියලා හදනවනේ. ඒ සික්කෙක කැඩෙනවා. කැඩෙන නමුත් අර ආශාව නැති වෙන්නේ. ඒ ආශාව නැති කරන්න පුළුවන් මයින්ඩ් එකෙන් විතරයි. මයින්ඩ් එකෙන් විතරයි. අනිවාර්යයෙන්. පිරිසිදු මොලයක් තිබ්බොත් තමයි මේ හැම දෙයක්ම නැති කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ විදිහට කරපු නිසා තමයි එදා අර විදිහට රටට සේවය කළා ආයෙ රටට සේවයක් කරන්න මේ විදිහට පටන් ගත්තේ. අනිවාර්යයෙන්. ඉතින් මේ දේවල් එක්ක ඉතින් මට ඇත්තටම කතා කරන දේවල් නම් ගොඩක් තියෙනවා. මේ දේව කරද්දී මේ මිනිස්සුන්ගේ දෝෂාරෝපණය නේ දැන් මම මේ දකින දැන් නිතරම දැන් ට්‍රිවිල් එකක් අරගෙන අපි දැන් පාරේ යනවා. ට්‍රිල් පාක් එකක් අරගෙන ගිහින් මම පාරේ යන ට්‍රිවිල් එක නවත්තනවා. මොන වගේ දෙයක්ද වෙන්නේ ඒකට? ට්‍රිල් පාක් එකේ මේ කට්ටිය ගිහිල්ලා අර මිනිස්සුන්ට ගහන්න යන්නේ නැද්ද? ඒ වගේ වෙනවන්නේ. ඒ වගේ වෙනවා සමාජය. දැන් කිලෝමීටරයට රුපියල් 20යි ගන්න. කවුරුත් එහෙම බලපෑම් කළ නැද්ද? වා අපේ බිස්නස් කඩනවා කියලා. මට ඉස්සර නම් බලපෑම් තිබෙන්නේ නැහැ. දැන් ළඟදී නම් බලපෑම් ආවා. නමුත් මම ඒකටත් ඒ මං කිව්වා එහෙම ඔයාලා එහෙම චෝදනා කරනවා නම් කමක් නැහැ. මම නොමිලේ දුවනවා මිනිස්සුන්. නොමිලේ දුවනවා. මම නොමිලේ දුවනවා. ඉතින් එහෙම හරි කරලා මම සේවයක් කරනවා. සේවයක් කරනවා. ඉතින් පොඩ්ඩක් අපිට ගම්පලාත පොඩ්ඩක් කිව්වොත් එහෙම දැන් මේ වගේ දැන් සේවයක් කරනවා. ඉතින් අපි ඇත්තම කොහොමද නම විතරම නම් තාම දන්නේ වාරිය බෝල කියලා නම් දන්න පොඩ්ඩක්. පොඩ අපි පාසල් අධ්‍යාපනයේ පොඩ්ඩක් ඉතින් චුට්ටක් පොඩි හැඳින් ඉඳන් කරොත් එහෙම මම ගුරුනායකල වාරියකවල මම වාරියකවල ශ්‍රී ඥානෝදය මධ්‍යම විද්‍යාලයේ මම එළවලුවක් දැක්කාගෙනගෙන සස්කල කරන්න තියෙනකොට තමයි ඉද වාතාවරණෙත් එක මට ආසය තුන විදාමුදාවට යන්න විදාමුදාවට එක් කළා අවසර 12ක් සේවය කළා ඊට පස්සේ මම අයින් වෙලා දැන් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා මම ඒ ව්‍යාපාරය කරන් පටන් ගත්තා තමයි මට මේ බාධක ආවේ ඒකෙන් තමයි මම ගොඩක් තීරණය කරේ මේ විදිහට සමාජයට හොඳක්ම කරන්න ඕනේ කියලා ඒකින්ද මම දැන් මං ගෙදර මගේ ව්‍යාපාර කටයුතු මම කරගෙන යනවා මට කියන්න තියෙන්නේ කවුරු හරි හැදෙන්න හදනවා නම් සමාජයේ කකුලෙන් අදින්න එපා ඔව් උදව් කරන්න ඕනේ නැහැ අපිට කොන්ද පණ දිනවා අපි පිරිමි ඔව් අපිට අනිවාර්යෙන් නැගිටින්න පුළුවන් ඔව් නමුත් කකුලෙන් අදින්න එපා ඔව් මොකද දැන් මේ අවස්ථාවේ මම මේ හොඳම කරනවා කියලා මම තීරණය කරා මම ඔක්කොම අනිත් පැත්ත හරිනවා නම් මම වෙනකොට මම ලොකු ගේමක් ගහලා ඔව් එහෙනම් සමාජයේ මම ඊට වඩා මේ මට හොඳ කියන මිනිස්සෙම ඊට වඩා වෙනස් ප්‍රතිරූපයක් මට මාවද මට ඒක සමාජයට කියන්න ඕනේ කවුරුර හැදෙන්න හදනවා නම් අනේ උදව් කරන්න. මට කියන්න මම උදව් කරන්න. මට තියෙන කන්න තියෙන දේ හැරි මම දෙන්න. මම උදව් කරන්න සමාජය හැදෙන්න හදනවා නම් කකුලෙන් අදින්න එපා. කකුලෙන් අදින්න එපා. ගොඩක් අද සමාජයේ දරුණු මිනිස්සු බිහිලා ඉන්නේ සමාජයෙන් කරපු වැරදිින් තමයි. ඒක නැති කරන්න නෑ මට උමනාව තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ දැන් අපි දැන් දකිනවනේ හැම වෙලාවෙම දරුණු පුද්ගලෝ බිහිලා තියෙන්නේ. මේ සමාජයෙන්ම කරපු දේ නිසා තමයි බිහිලා තියෙන්නේ. එතකොට මේ ඔය වැරදි වලට පෙළඹුණේ මේ සමාජයෙන් දීපු දේවල් නිසාද අනිවාර්යයෙන් මේ සමාජයෙන් දීපු දේවල් නිසා මායි ඉතින් මේ වගේ ලොකු දෙයක් තමයි ඉතින් මේ සමාජයෙන් මිනිස්සුන්ට සමාජෙට නැත්තම් මේ පුද්ගලයන්ට පුළුවන් මිනිස්සෙක්ව ඇති කරන්න වගේ මිනිස්සෙක්ව නැත්තරම නැති කරන්න පුළුවන් ඉතින් අන්න ඒ විදිහට කාලයක් අර අපි කතා කරනවානේ අර පාප කර්ම වල නැත්තම් අපි කියන්නේ මොන හරි දෙයකින් එකම දෙයකට ඇඩිට් වෙලා ඉඳලා දැන් හොඳ සමාජයක ජීවත් වෙන හොඳ දෙයක් කරන කෙනෙක් වුණත් දැන් මේ විදිහට බලපෑම් ඇති කරලා තියෙනවා හරි අන්න මේ වගේ දේවල් වෙනවා ඉතින් ඒක නිසා ඉතින් අපිට ඕන උනේ මේ දේ පෙන්වන්න. ඉතින් ඇත්තටම මම මේ දේ කරන්නේ කාටවත් නැත්තම් ජගත් අයට මේ ජගත් අය මට කීයක්වත් දීලා මේ වීඩියෝ එක දාන්නවත් නැත්තම් මම එයාට කීයක්වත් දීලා මේ වීඩියෝ එක කරන්නවත් එහෙම දෙයකින් නෙවෙයි. මේ දේ සමාජයේ පණිවිඩයක් දෙන්න ඇත්තටම අපි හිතන් ඉරපිට අපිට වීඩියෝ එක කරන්න බැරි වුණා. හේතුව තමයි මොකද වැස්සත් එක්ක අපි වීඩියෝ එක කරන්න පටන් ගත්තේ
දැන් ටික ගොඩක් වෙලා කර කලින් හැබැයි වීඩියෝ එක කර කර ඉනකොට අපිට ඇත්තට වැස්සත් එක්ක අපිට කරගන්න බැරි වුණා ඒක නිසා තමයි අපි වීඩියෝ එක පටන් ගත්තද ඉවර කරන්න ඕන නිසා තමයි අපි මේ විදිහට අපි වෙනස් ඉදිරි වීඩියෝ එක කරන්නේ ඉතින් ජගත් ඇයි මම අහන්නේ අවසාන වතාවට දැන් අපි දැන් කතා කරන් කතා කරේ මේ ඔය මද්රවලට බැහැ වෙලා ඉන්න කට්ටියකින් ඒ දේවල් වලින් ගැලවෙන්නනේ මේ රටේ ඉන්න පුද්ගලයන්ට දැන් ඔයා සාමාන්‍ය සේවයක් කරන පුද්ගලෙක් නැති ඒ වගේම එකල රටේ හිටපු විරෝධාර රණවීරයෙක් විදියට දැන් මොන වගේ පරිඩයද මේ වීඩියෝ එක බලලා කට්ටියට දෙන්නේ මට කියන්න තියෙන්නේ මම මම මං විසින් මං ව්‍යාපෘතියක් පටන් අරන් කරගෙන යනවා අපේ රටේ මද්රව නැති කරන්න මං තනියම හරි මං නැගිටිනවා ඒ වෙනුවෙන් මං ජීවිතේ නැති කරන්න මම බය වෙන්නේ එදා අපේ රට වෙනුවෙන් මම යුද්ධ කළා මේ මද්රවය කියන මේ අපායෙන් ලංකාව නිදහස් කරන්න මං තනියම උනා සටන් කරන්න මම ලෑස්ති මන්ද තනියම උනා තෝරලා දැක් කරන්න පුළුවන් ඕන ගේමකට මම ලෑස්ති ඕන ගේම ලෑස්ති ඉතින් ඉතින් අපි ලොකු දෙයක් ඉතින් මේකෙන් අපි දැන් කතා කරන්න මේ පොඩි දෙයක් උනා විනාඩි 10ක් උනත් කතා කරද්දී ලොකු දෙයක් තමයි මෙතන අපි දැන් කතා වුනේ ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වුණා නම් හරි ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් ඔයාගේ අදහස් ඔයාලට දාන්න පුළුවන් කොයි වගේ අදහස්ද ඔයාලගේ තියෙන කියලා අපිට පුළුවන් ඒකට බලන්න ජගදර පුළුවන් බලන්න ඔයාලගේ අදහස් මේ වගේ හොඳ දෙයක් කරද්දී කොයි වගේ අදහස්ද තියෙන්නේ කියලා ඉතින් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඉතින් අපි නැවත වතාවක් ලැබුණු සතියේ වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් ජගත් ඇයි ආයුබෝවන් ඒ වගේම ගොඩක් ස්තුතියි ගොඩක් දුර ඉඳලා අපිත් එක්ක එකතු වුණාට මේ වීඩියෝ එකට ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා මේ වීඩියෝ එකට එකතු වුණාට ඉතින් මම සුබපතනවා ඉස්සරහට මේ කරන වැඩ ටික සර්වපකාරයේ සම්පූර්ණ වෙලා ඒ වගේම රටට හොඳ සේවයක් කරන අනාගතයේදී හොඳ පුද්ගලෙක් පුරවැසියෙක් කරලා ලැබෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් අහන්න ඡන්දි ඉල්ලන අදහසක් තියෙනවද කවදාවත් කවදාවත් නෑ නේ ඔය වගේ දේවල් කරලා එහෙම නෑ නේ කවදාවත් නෑ නැත්නම් සමහරව ඉන්නවා නේ ඒ වගේ දේවල් කරන්න ඔයා දකින්න දිවන්නේ ඉල්ලේ ගාලා තියෙනවා යටින් සසරෙන් ඈතර වීම පිණිස කියලා සසරෙන් ඈතර වීම පිණිස අන්න ඒක තමයි අපි හැමෝටම ඕන කරන ටිකට් එක ඒ ටිකට් එක ගන්න කෙනෙක් රෙඩි වෙලා ඉන්නවා ඔයාලටත් පුළුවන් ඒ ටිකට් එක ගන්න රෙඩි වෙන්න අපි එහෙනම් හම්බවමු අලුත් වීඩියෝ එකකින් එහෙනම් හැමෝටම thank you so much